पिंकी मेन मेक मगे धीरणी मे मत मंग ओयोलें पौल जीवित बलपेम करे इधा मट कैगा गीये ओयदेन के प्रश्न तीन मंडी सागे मन तीरने करा ओयदेन ऊन विधि जीवत्म मम्मे पाड़े जीवत्न दादा मंकी तेरूंगी वेर दिए पिंकी स्टिल यू आर माय लिटिल एंजल ओया हिना विंट कलिंग मंदन ओया हिना विंट अदानी गिर ओया अनंड कलिंग मंदन ओया अनंड अन्नी गिर ओया हितंग इन्वन मे ये पेरद आप वितरा ओया तेरूंगा पुलवां कीला ये हित संपूर्ण बेरदीन मट होया तेरी इन सा मट व्यागन अमुते तेरू कर दुल तमस को मंको पिंकटे वाड़ी ना मैं फाइल लेके तीयने क्लब बेकटे के ना लिखा बोला पर्चेसिंग इनवॉइस मीट पास से तम से क्लब बेके लिखा पर्चेसिंग कराने होने तम से कोह मरत सर जाते उल्ट क्या मिति मिनी हनी बेबद्दा वे आये ते गिट्टा तम से मैं नगरी की विनयानी वाड़ी ना तम से मम्मी राजकारी पवरने शिपिंग लाइन वाले करने केमिकल क्लीयरेंस फेडरल टाइम तरह भाई एक ही अन्य उदय नमे इंदला हवस पहावे ने कांग तम से शिपिंग लाइन वाले क्लीयरेंस फेडर करने ईट पास क्लब लिखर स्टॉक चक्कर अड़पा तीन वाला एवा फील कर कैश हेडल कर हमें चेक सोलिंग वेदगात मदे मीट पास हितुन हितुन विलाट तमसिट पिंकी तेक गिदर यान्ने बै उदे नमे इंदला पावेन का मेतन वैड इत पासे क्लब बेकी स्पेशली सैटरडे संडे ओके नाउ यू कैन गो What the hell are you looking at? I said, we just get out. Mr. Darrell, then our ticket got calling queue. I need the magi pinky. Paul ji, with some bad luck, we are not here. Mukatam se queue? Bhai, not queue. Don't.
මොකද උනේ මොකද උනේ කියලා කියන්නකෝ ආයිෂ් ඔයගේ ඩඩා මහ දුෂ්ට මිනිහෙක් පිංකි දුෂ්ට විතරක් නෙමෙයි මහ කුහක දිව දෙකේ මිනිහෙක් පණින්න කලින් මොකද උනේ කියලා කියන්නකෝ දේ නෙවෙයි වෙන්නේ අනදේ අහන්න. හෙට ඉඳන් උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් මම මෙතන වැඩ. පහින් පස්සේ ක්ලබ් එකේ වැඩ. සෙනසුරාදා දිනදත් ඇතුළු. කොහොමද ඔයාගේ මහලුට ඩඩාගේ ඩබල් ගේම් එක? මම පෞල් ටීවී දෙන ඇඟිලි ගහන්න නැහැ කියලා කිව්වම මම දැනගත්තා මොකක් හරි කඩප්පුලි ගේමක් දෙන්න තමයි සෙට් වෙන්නේ කියලා. ඩඩා කොහොමද එහෙම කරන්නේ? ඉන්නක මම ගිහින් කතා කරන්න. Pinky, ओन नहीं Pinky, माँ कोमर में काटता करना। ऐ हम कौन मदर? वो याने तू माँ को मदर आगे तेरे थानी नहीं नहीं। वो एक ही नहीं तेरे साथी रे पैक ही तो आपे देना टैकेट इन्हें ले बिन। टट्टा टोने कोमर यहाँ पे पावला खड़ा ना। मैं अपने मेरा साव ओन नहीं आपे हम। Pinky, कलबल वेन्ने पा। वो याने मने तेरे पढ़ गया न අනිත් එක මේ වෙලාවට රසාදමල ගහලා ඉල්ල බහලා ගිහලා කොහමද අපි ජීවත් වෙන්නේ? ඇයි ඔය කම්පියුටර් හાર્ඩ්වෙයාර් බිස්නස් එක අපි එක පටන් ගමු. ඒ රසායෙන් ඔයා හිතන තරම් ඉක්මනට ප්‍රොෆිට්ස් හොයන්න බැහැ Pinky. අනිත් එක කම්පියුටර් රෑම් වගේ දේවල් කෑෂ් දීලා ගන්න අතිරි රුපියල් ලක්ෂ 5ක්වත් තියෙනවා. අපි මොකටද නිකන් රිස්ක් එකක් ගන්න? මොකක්ද ඇයිෂ්? ඔයා ඔහොම හිතන්න ගියොත් අපිට කවදාකවත් ඔළුව උස්සන්න හම්බ වෙන්නේ නැහැ. අනික ඔයාමනේ කිව්වේ දැනට සෙකන්ඩ් වෙන්නේ නැතුව අපි පරණ රස්සාව පටන් ගමු කියලා. Pinky මම ඒ දවස්වල කලේ කරේ බෑග් එකක කම්පියුටර් රෑම් දාගෙන ලංකාවට දෙන කම්පියුටර් කඩවල වල ඒවා දදා ගියේ. ඊට අමතරව ගෙවල් වලට ගිහලා කම්පියුටර් ඇසෙම්බල් කරලා දුන්නා. ඒකෙන් ස්ථිර ආදායමක් එකපාර හොයන්න අමාරුයි Pinky. අතේ ටිකක් ලොකු ගාණක් ඉතුරු කරගන්නකම් මේ රස්සාව කරන එක ලේසි. අනිත් එක නිකමට හිතන්න. ඔයාගේ ඩඩා වට ලොකු ගාණක් ගෙවන්නේ කිසිම වැඩක් නොගෙනනේ. මට ගෙවන්න පඩි උනත් සෞතුම නැහැනේ. මගේ පඩියෙන් වේදන් ටික කව කරගත්තොත් අපට ඔයාගේ පඩිය හැම පිටිම ඉතුරු කරන්න පුළුවන්. තව අවුරුද්දක් කිවසොම්. අවුරුද්ද. පාරට වහින්න බෑනේ Pinky. අන්තිම බණින තරම බණින්නේ මටනේ. මට ඔය බණින්න හොඳටම පුරුදුයි. बहुम सूति කොමී අපි සාජන් මහත්තයම ඉන්නවද මතුමා දැන් ඔන්න ඔය පැත්තෙන් ආවා ආ හැමතෙතුමා ගෙදරටම આવી අනුවිදයක් කෙවුවා නම් සුටුස් ගාලේ නෑනේ නෑ වේගෙන් මම මේ නිකම් මේ පැත්තේ આવી චන්දෙල් ළඟේ නින්ද මේ පක්ෂ කාර්යාල කීපයක් පිටරන තැඹල බල එනකම නිකන් ගොඩ වැදුනෝ නාලි ගිහිල්ලා තේ ටිකක් හදන්න. තරතර වෙන්න එපා. මම භවනා කරලා ඉවර වෙලා තැඹිලි ගිරිය බඩ පිරින්න බීලා. නාලි මේක ගිහිල්ලා වැලට දාන්නද? කෝබලන්න කෝබලන්න. යුනිෆෝම් එක එහෙම හොදලා තියෙන්නේ.
දැන් කවද ඉඳන්ද අපහු වැඩ බාර ගන්න තියෙන්නේ? ලබන සතියේ සඳුදාට මං අදහවස හැමතුම හම්බෙන්න එන්න හිටියේ. නෑ නෑ. සාජන් එන්න උනේ මම හම්බුෙන්නේ. මං ආවනේ සාජන් හම්බුෙන්නේ. හැමදාම සාජන් කෙනෙක් විලා ඉන්න කැමති නැහැ කියලා කිව්වා නේද? ඒක නම් ඇත්ත මෙතුමා. එහෙනම් ඒක මේක කී කී ඉඳලා රෙදි අපුල්ල අපුල්ල ඉඳලා හරියන්නේ නැහැ උයි. නිකන් ඇවිල්ලා ටිකක් මාත් එක්ක ගැවසෙනවා. රේගන් තමුසිකෙන් මට තාම කිසි සපෝට් එකක් ලැබුණේ නැහැ. මට ඕන කරන්නේ වෙන්ද කඩු එළවන්න. තමුසිකේ සපෝට් එක නැතුව ඒක කරන්න බෑ මට. රේගන් ආයිසර තමුසගේ කකුල් දෙක ගාවට එන්න බෑ. තේරුණාද? ඔව්. ඔව් ඔව්. තේරුණා. හොඳටම තේරුණා. පන්සල් ළඟ තියෙන චයිනීස් එක ළඟ ගෝරියක්ලු පියන මොකුත් ගිහිල්ලලු 119 එකේ මැසේජ් එකක් ආවා. ඉක්මන ජීප් එක ලෑස්ති කරන්න. මං කියනකම් කාටවත් ඇතුල් වෙන්න දෙන්න එපා. සාන්තයා. කොල්ල තුන්දෙනෙක් ඉස්පිරිතාලේ. අපි කොහොමද ඔය සී මහත්තයා මේ විනාශේ නවත්තන්නේ? උසාවි නියෝගයක් ගෙනල්ලා මේක වහලා දාන්න පුළුවන්. ඔබ වහන්සේ දන්නවනේ මෙහි ඉන්න කිරුමගේ හැටි. මේක වෙන තැනක පටන් ගනි. ඔය ඉන්නෙත් ඒ කිරුමගේ හෙංචයිය තුන්දෙනෙක් තමයි. අරන් ගියාට වැඩක් නැහැ. ඉහලින් ඕඩර්ස් වල පයින්නෝ. ඒත් මම මගේ රාජකාරිය හරියට කරනවා අපේ හැමදෙරුනේ. එවන අපිට යන්න අවසර. සුබත්. යන්න ඇතුළට ඇතුළට. ඔ
මොකද තියන් ඉන්නවා තාමත් විදනවාද ටිකක් අඩුයි තැඹිලි ගෙඩිය වීලා ඉන්න ආ අම්මේ මොන්නේ නෝ बुलाट අන්දා කොහරනේ කට්ටිය දැම්ම උසාවියට යනවා මාස්ටර් තුමාගාට ඉදිරිපත් කරා කෙලිම දවස් 14ක් ඇතුළත චයිනීස් එකේ බඩු අත්තටම කොට ගන්න නියෝගයටත් මතක ඇතුව මාස්ටර් තුමාට කියලා අනුමැතිය අරගෙන යනවා අද කට්ටිය උසාවිය දාන විදිය කාටවත් දැනගන්න විදියක් නෑ යස් සර්